පෞද්ගලික පැත්තෙන් උනත් ගන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒක උනත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොකඩවා කිරීමේ සම්පත්තාවට අත්‍යවශ්‍යමද මේගොල්ලෝ ජීවිතේ ගෙවනවා. ඉතින් මේක හරීම පවුල්වලට මේ දරුවන්ට හරීම පීඩාවක්. ඒ වෙනුවෙන් උපන් දායිතා කෙනෙක් රෝහලකට එනවා ලේ ලබා ගන්නවා ලේවල දීමේදී සම්පූර්ණතා නොදුන්නත් සම්පූර්ණතා මේ සියල්ලම එක ජීවිතේ ගෙවන්න හරි අමාරුයි. මම හරි සතුටින් කියන්න කැමතියි මේ දවස්වල අපි ඉස්සෙල්ලා හිටපු තැන සීමියා රෝගී නෙමෙයි අපි දකින්නේ. ඒගොල්ලන් දැනුවත් මව්පියෝ දැනුවත් අපි ලැබෙන ප්‍රතිකාර ඉතා දියුණුයි. මේගොල්ලෝ හොඳ ජීවිතයක් ගෙවනවා, හොඳ ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අපි පැතිරි කෙරෙන්න ඕන රජයේ සාමාන්‍ය සමාජයේ කෙරෙන්න ඕන යුතුකම ඉෂ්ට වෙනවා අපි දකින්නවා. ඒගොල්ලෝ හොඳ ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඉන්නවා, විවිධ රැකියාවන් කරන අය ඉන්නවා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අතරේ ඒගොල්ලන් අර ඉස්සර වගේ නෙමෙයි ලස්සනට තමන් හොඳට අනුතර පාරවිණිය ලබාගෙන පිළිවෙල හොඳින් රූප ස්වභාවය උනත් වෙනසක් හිතන්න අමාරුයි. ඒ අතරේ මේගොල්ලෝ අපි දැන් මේ අපේ මේ සැරේ ජීවිත සමිබල ගැනීම ප්‍රගතිය වැළඳ ගැනීම සමහරවිට අපි ඒකකවල මේගොල්ලන්ගේ අර යකඩ අඩු උනත් ඒකත් සෙලිබ්‍රේට් කරනවා. ඒකට අපි ඒගොල්ලන් පැසසුම් ලබා දෙනවා. ඒ වගේ සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තරසීමක් ඇතිය. ඒ සියල්ල ඉතාමත්ම වැදගත්. අපේ ඒකක හැම එකකම ළමයින්ට මේ ප්‍රතිකාර ලබා දීම එක් ස්වභාවයෙන්ම සැලකීමට අපිට සිද්ධ වෙනවා. ඒ අතරේ මේගොල්ලන්ගේ ජීවිත සවිබල ගන්නලා ඒගොල්ලන් කරන නිෂ්පාදන ලෝකයට බෙදා දෙන්න වැඩ පිළිවෙළවල් අපි සකස් කරලා තියෙනවා. දැන් මේ ලෙඩේ සම්බන්ධයෙන් ලෙඩේ හැදිලා තියෙන අය රැක ගන්න අතරේ නැවත මේ රෝගේ මතු නොවී අපේ සමාජයේ දැනුවත් භාවය සහ පරීක්ෂණ උපයෝගී කරගෙන මේක කොහොමද අපේ අපේ පුංචි රටේ තුරන් කරන්න කියන එක ගැන කතා කරන්න මා සහෝදර රුධිර සම්බන්ධ සිතාත්ම වෛද්‍යවරිය විස්තර කරනවා ඇති.